නීතියට මොහොතක් සත්‍යවාදී හඬක දිගහැරුම. අදත් අපත් සමග සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නවා නීතිඥ කසුන් පොන්නම් පෙරුම් මහත්මයා. අයිබෝවන් නීතිඥතුමනි, පසුගිය සැප්තැම්බර් මාස 10 වෙනිදාට තමයි එදලා තිබුණේ ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය. ඉතින් මේ දිනේ තේමාව බවට පත් වෙලා තිබුණේ සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා එක්ව කටයුතු කරමු යන්නයි. අද දවසේ නීතියට මොහොතක් තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් තියෙන නීතිමය පැත්ත මොකක්ද කියන එක. නීතිඥතුමනි, ඇත්තටම සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ලාංකික සමාජය තුළ මේ සියදිවි නසා ගැනීම කියන එක මේ මෑත කාලීනව නැත්තම් 1948 නිදහසෙන් පස්සේ තමයි මේ සංකල්පය බොහෝ දුරට සංකල්පයක් ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තේ. ඊට කලින් ඔය අපගේ ගැමි ජනතාව අතර සහ ග්‍රාමීය ප්‍රදේශවල මෙම සියදිවි නසා ගැනීම කියන සංකල්පය බොහෝ විට අසලවත් තිබිච්ච මාතෘකාවක් නොවේ. 1948 ලාංකීය සමාජය තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය සෑම පුරවැසියන් ලක්ෂයකටම 9ක් විදියට ඉතාමත්ම අඩු වගේක තමයි තිබුණේ. දැන් මේ නිදහස ලැබීමත් සමගම 1970 වගේ වෙනකොට මේ ප්‍රමාණය 19% දක්වා වර්ධනය වෙමින් තිබුණා. ඊට අනතුරුව මේ ලක්ෂයට 33% දක්වා වූ වර්ධනීය අගයකට පෙන්නුම් කරා. දැන් මෙය අද වර්තමානයේ වෙන විට ඉතාම ඊටත් ඉහළ අගයකට පත් වී තිබෙනවා. දැන් මේකට හේතුව තමයි සමාජ ආර්ථික පසුබිම් රටාවන් තුළින් ඇතිවන ගැටලු සහ යම් යම් තමන්ගේ චරිත තුළ ඇතිවන පෞද්ගලික දුබලතා හේතුවෙන් නැත්නම් මානසික දුබලතා තමයි මේකට හේතු වන්නේ. ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ සියදිවි නසා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් වන්නේ එකෝ කඹයක්ගෙන එල්ලීම තමා විසින්ම, ඊට අමතරව වසපානය කිරීම, එහෙම නැත්නම් කෝච්චියට නැත්නම් දුම්රියට පැනීම. මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමෙන් බොහෝ විට මා හිතන ආකාරයට ලාංකික සමාජය තුළ බොහෝ දෙනෙක් මිය යනවා. නමුත් ඒ අතරතුර අපි දකිනවා යම් පිරිසක් එවැනි ක්‍රියා තමන්ගේ ජීවිතය හානි කරගන්න ගිහිල්ලා උත්සාහ දරලා, නමුත් ඒ අසාර්ථක වෙලා ඔවුන් රෝහල් ගත කරන අවස්ථා හරි නැත්නම් එහෙම සිදුවී හානි කර ගැනීම අසාර්ථක වන අවස්ථා. දැන් මේ වගේ අවස්ථාවකදී නීතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ලංකා දඩනී සංග්‍රහයේ 299 වෙනි වගන්තියේ ඉතා පැහැදිලි ප්‍රතිපාදනයක් දක්වලා තියෙනවා. එනම් යම් පුද්ගලයෙකු ගේ 100 නසා ගැනීම සඳහා ආධාර අනුබල දෙන ඕනෑම අයෙකුට දඬුවම වන්නේ මරණ දඬුවම. ඒ අනුව තමන්ට තේරුම් ගන්න පුළුවන් ද මෙවැනි ක්‍රියාවකින් තමන් යම් ආකාරයෙන් අසාර්ථකත්වයට පත් වුණොත් නැත්නම් මේ තමන්ගේ සියදිවි හානි කර ගැනීම අසාර්ථක භාවයට පත් වුණොත් තමන්ට නීතිය මගින්ද හිඩසක් ලබා දීලා නැහැ. මේ මෙවැනි ක්‍රියා නීතිය මගින්ද තහවුරු කළා නැහැ. ඒ අනුව ඉතාම පැහැදිලි නීතිය මගින්ද දඬුවම් ලබා දීම තුළ මෙවැනි සියදිවි නසා ගැනීම සඳහා නීතියෙන් කිසි විටකත් අවස්ථාවක් ලබා දී නොමැති බව. ඒ අනුව යම් පුද්ගලයෙකු යම් අයෙකු හිතනවා නම් යම් ආකාරයෙන් සියදිවි නසා ගැනීම මගින් තමන්ගේ ජීවිතයට තමයි තමන් හානියක් කරගන්නේ, ඒ අනුව නීතියෙන් මට දඬුවම් කිරීමේ හැකියාවක් නැහැ කියලා, එහෙම නෙමෙයි තියෙන්නේ. නීතියේ ඇති ඉතා පැහැදිලි ප්‍රතිපාදන අනුව මා ඉදිරියේ දක්වූ වගන්තිය සහ අදාළ ප්‍රතිපාදන වලට අනුව එවැනි පුද්ගලයෙක් යම් ආකාරයෙන් එම සියදිවි නසා ගැනීමෙන් පස්සේ අසාර්ථකත්වයට පත් වෙලා නැත්නම් නැවත රෝහල් ගත වෙලා හරි නැත්නම් ජීවතුන් අතර සිටිනව නම් ඔහුට හෝ ඇයට දඬුවම් පැමිණීමේ හැකියාව ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාවේ නීතිය තුළ දකින්නට ලැබෙනවා. ස්තුතියි. තවත් මෙවන් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. අපේ පේජ් එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.